සුබ සන්ධ්‍යාවක්. ඔබ කන්නේ සවස 6:30 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ සමකෙන්. ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. ඡන්දය තියනවාද නැද්ද? පරණ පාර්ලිමේන්තුව කැඳවනවාද නැද්ද? තීන්දුව හෙට. ගල්කිස්සේ මුහුදුවැල්ලේ විපක්ෂයේ චෝදනාවට වෙරළ සංරක්ෂණයෙන් නිසි පිළිතුරු. කුවේටයේදී ලෙඩේ හැදී හෝමාගමදී මරුතුරුලට ගිය කොරෝනාවේ 11 වෙනි මරණකරු. පාටලීගේ රිය අනතුර වසන් කළාට වැලිකඩ හිටපු ඔයිසීට වැඩ වරදින ලකුණු. ඩෙන්ගු මර්ධනයට වහාම සූදානම් වන්න ජනපතගෙන් සහ අගමැතිගෙන් බලධාරීන්ට උපදෙස්. හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර තමා ඝාතනය කරන්න තැත් කළා. සේනාධිපතිගෙන් තවත් හෙළිදරව්වක්. කළු සුදු ගැටුම උග්‍ර වෙයි. ඇමරිකාවම ගිනි ඇවිලෙද්දී ට්‍රම්ප් බංකරයක පිහිටපතයි. ජුනේ 20 වනදා මහමැතිවරණයේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාගයට අවසර දෙන්නේද නැද්ද යන නියෝගය හෙට පස්වර 3ට ප්‍රකාශයට පත් කරන බවට ශ්‍රේෂ්ඨ අධිකරණය අද නිවේදනය කළා. අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය හමුවේ අද දිනේද මෙම ඡන්ද පෙත් සම්විභාගයටගත් අවස්ථාවේ මේ බව නිවේදනය කෙරුණේ. පෙත් සම්කරුවන් වෙනුවෙන් පිළිතුරු දේශන ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන් මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව විසිරුවාහල පමණින් එහි අඛණ්ඩතාව බිඳවැටි මාක්ස් දුවන්නේ නැති බවයි. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බලයක් නැති බවට ඔහු දිගින් දිගටම කරුණු දැක්වුවා. අනිකුත් පෙත් සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ද කරුණු දැක්වීම අවසන් කළා. මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පෙරිස් මහතා කියා සිටියේ මැතිවරණයේ පැවැත්වීම හිතාමතාම ප්‍රමාද කරන බවට මතුකල චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. කොරෝනා වසංගතය හමුවේ මැතිවරණයේ කල් දෙමුවේ සෞඛ්‍ය බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව බව ඔහු පෙන්වා දුන්නා. මැතිවරණ කොමිසම මැතිවරණයේ පැවැත්වීමට සති 9ක් සහ 11ක් අතර කාලයක් ඉල්ලා සිටි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මැතිවරණ කොමිසම සහ එහි සමාජික රත්නජීවන් හූල් මහතා අතර විකල්ප මත පැවති අද කොමිසමේ ක්‍රියාකාරීත්වයට එය බාධාවක් නොවන බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ. මැතිවරණයේ කල් දෙමීම මැතිවරණ කොමිසම නීත්‍යානුකූලව සිදු කර ඇති බැවින් එම කොමිසමට එරෙහි කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසද සාලිය පීරිස් මහතා ඉල්ලා සිටියා. සියලු කරුණු විමසීම අවසන් කිරීමෙන් අනතුරුවයි පෙත්සම් විභාගයට අවසර දෙන්නේද නැද්ද යන නියෝගයට පෙත්සම් විභාගයට අවසර දෙන්නේද නැද්ද යන නියෝගය හෙට පස්වර 3ට ප්‍රකාශයට පත් කරන බවට නිවේදනය කෙරුණි. ගල්කිස්ස වෙරළ තීරයට පොම්ප කරන වැලි මුහුදට ගසාගෙන ගොස් මහජන මුදල් අපත යන බවට විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් නැකන චෝදනා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරනවා. වෙරළ කාදණය වැළැක්වීමට අදාළ කටයුතු සිදු කිරීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට බලය පැවරී තිබෙනවා. ඒ අනුව කළුතර කැලිඩෝ, රත්මලාන, අඟුලාන සහ ගල්කිස්ස වෙරළ තීරයන්හි වැලි පෝෂණය සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරුණා. ඊට වැය කර ඇති මුදල රුපියල් මිලියන 890ක්. වැලි පෝෂණ ව්‍යාපෘතියේ අරමුණ වුණේ වෙරළ තීරයේ තවදුරටත් වර්ධනය කිරීම බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් බී.කේ. ප්‍රභාත් චන්දුකීර්ති මහතා ප්‍රකාශ කළේ 2019 මැයි මාසේ 8 වෙනිදා අමාත්‍ය මණ්ඩලයෙන් මේ සඳහා අනුමැතිය ලැබුණා. 2020 ජනවාරි මාසේ 14 වෙනිදා තමයි මෙම ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන කටයුතු නිමා කරලා ජාත්‍යන්තර කොන්ත්‍රාත්කරුට මේ සඳහා ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබුණා. මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා රජයෙන් වෙන් කරලා මුදල රුපියල් මිලියන 890ක්. ගල්කිස්සට පමණක් මිලියන 890ක් වෙන් කරලා නැහැ. මෙම මිලියන 890න් වැඩි වය බරක් දැරුවේ කළුතර කැලඩෝ වෙරළ තීරයේ වැලි පෝෂණ ක්‍රියාත්මක කරන මේ සඳහා අවශ්‍ය වැලි ලබා ගත්තේ රත්මලානේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වැලි නිදී. වැලි මීට කියුබ් ලක්ෂ 8ක ප්‍රමාණයක් ස්ථාන 3ටම වැලි පොම්ප කරා අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතිය රැගෙන ඒ වගේම ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය අරගෙන සක්කේතා අර්ධනයක් මේ සඳහා කරලා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබුවේ. පෙබරවාරි 29 වෙනිදා අපි ව්‍යාපෘතිය ආරම්භ කරේ කළුතර කැලිඩෝ වෙරළ තීරයෙන්. ගල්කිස්ස වෙරළ තීරයෙන් අපි ව්‍යාපෘතිය අවසන් කරා අප්‍රේල් මාසේ 22 වෙනිදා. විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් නගන චෝදනාවලටද මේ මාධ්‍ය හමුවේදී පිළිතුරු ලබා දුන්නා.
පරිසර නීතියත් කඩලා තියෙනවා මේ ව්‍යාපෘතිය නිසා සිවිල් නීතිය කඩලා තියෙන්නේ හේතුව අන්දිරි නීතියක් තියෙන අවස්ථාවක අපි දැක්ක මේ යන්ත්‍ර උපකරණ දාලා මෙතන පස් පුරවනවා පස් අයින් කරනවා සමහරුන්ට ගැටලුවක් ආවා ඇයි අන්දිරි නීතිය කාලය තුලත් මේක ක්‍රියාත්මක කරේ කියලා අපිට ව්‍යාපෘතිය නිම කරන්නට අපි විදේශීය සමාගමට දීලා තිබුණු කාලය මාස 3යි අපේ දැනුම් දීමකින් ව්‍යාපෘතිය නැවැත්වුවොත් එහෙම විදේශීය සමාගමට 1 පැයකට රුපියල් ලක්ෂ 2 ගානේ අපි ගෙවන්නට ඕනේ මේ ව්‍යාපෘතිය පැය 24 පුරාම ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් ඒ නිසා තමයි අන්දිරි නීතිය කාලෙත් ව්‍යාපෘතිය නවත්තන්නේ නැතුව ක්‍රියාත්මක කරේ වැලි මෙතනින් හේදිලා ගියාද කමක් නැහැ ස්වභාවික තවතනක වැලි ගොඩ ගහන කියලා මම දන්නේ මොන විද්‍යාත්මක හේතුවක් මත එතුමා කියන කියලා මම නම් ජීවිතේ අහලා නැහැ වෙරළ කාදනේ හේතුවට අවශ්‍ය කරන පිළියම තමයි වෙරළ පෝෂණය සිදු කිරීම සුදුින් සිදු කරන්නේ මම කිව්වා වැලි වෙරළේ ගමන් කරනවා කියලා එක ස්ථානයක සිට තව ස්ථානයක විශේෂයෙන් බටහිර වෙරළේ දකුණේ සිට උතුරට ගමන් කරනවා අපි වෙරළේ එක ස්ථානයක වැලි පෝෂණය කරොත් අනිවාර්යෙන් අරමුණ ඒ ස්ථානය ආරක්ෂා කිරීම පමණක් නෙමෙයි එම ස්ථානයේ සිට උතුරු දෙසට පවතින දීර්ඝ වෙරළ තීරයක් ආරක්ෂා කිරීම තමයි වැලි පෝෂණ ව්‍යාපෘතිවල අරමුණ වෙලා තියෙන්නේ බෙරටින් වාර්තා වන 11 වන කොරෝනා ආසාදිත මරණය අද වාර්තා වුණා. කොහෙත්හිදී කොරෝනා ආසාදිත වී මෙරටට පැමිණ හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකුයි මෙලෙස මියකි. මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1635ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනේත් පූර්ණ සුවය ලැබූ දස දෙනෙකු රෝහල් වලින් පිටව ගියා. ගෙවියන සෑම තත්පරයක් පාසාම මුළු ලෝකයේම දත්ත වෙනස් කරන COVID-19 කියන ගෝලීය වසංගතය හමුවේ අපි අදත් සෝදානම් අපේ රටේ තත්ත්වය ගැන මුලින්ම විමසා බලන්න මේ COVID-19 වෛරසය නිසා අපේ රටේ සිදු වූ 11 වෙනි මරණය අද දවසේදී වාර්තා වුණා ඒ වයස අවුරුදු 45ක් වන පුද්ගලයෙක් ඔහු කුවේට් සිට මෙරට වෙත ඇවිල්ලා නිරෝධායනය වෙමින් සිටි පුද්ගලෙක් බව තමයි සෞඛ්‍යංශ තහවුරු කළේ. ඒත් එක්කම ඊයේ දවසේදී මේ COVID-19 වෛරසය ආසාදනය වූවන් 13 දෙනෙක් අපේ රටෙන් හඳුනාගත්තා. ඔවුන් අතරෙනුත් වැඩිම පිරිසක් විදේශයන්වල සිට මෙරට වෙත ආපු අය කියලා තමයි සෞඛ්‍යංශ ප්‍රකාශ කරන්නේ. ඒ වගේම මේ වෙනකොට අපේ රටේ ඉන්න COVID-19 වෛරසය ආසාදනය වූවන්ගෙන් වැඩිම පිරිසක් විදේශයන්වල සිට මෙරට වෙත ඇවිල්ලා නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන් බව සෞඛ්‍යංශ ප්‍රකාශ කරනවා. ඒතරතුරුත් එක්ක අපි සූදානම් අදත් අපේ රටේ අලුත් තොරතුරු මේ විදිහට ඔබට අරගෙන එන්න. කොරෝනා ආසාදනයේ වී රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 813ක්. කොරෝනා බවට සැක සහිතව 65 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබනවා. 811 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යායතනයේ සඳහන් කරන්නේ. ඊයේ දිනේ COVID-19 ආසාදිතින් 13 දෙනෙක් තමයි වාර්තා වන්නේ. මේ අයගෙන් 7 දෙනෙක් රුසියාවේ සිට පැමිණි අය, ඒ වගේම 4 දෙනෙක් නාවික හමුදාවේ උදවිය සහ 2 දෙනෙක් බංග්ලාදේශයේ සිට පැමිණි අය. ඒ වගේම විදේශයන්හි සිට මේ පැමිණෙන ශ්‍රී ලාංකිකයින් 515ක් වාර්තා වෙනවා. අත වශයෙන්ම ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාව තුල ආසාදනයට පත් වෙලා තියෙන්නේ 311ක් පමණයි. කොරෝනා ආසාදනය වීම හේතුවෙන් සිදු වූ 11 වෙනි මරණය අද උදෑසන වාර්තා වුණා. ඔහු කුවේට් සිට පැමිණ හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි 45 හැවිරි දිපුත්කලේ කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතිවලට අනුකූලව හෝමාගම පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. කොරෝනා වෛරසය ආසාදනයේ වී සිටි නාවික හමුදා සාමාජිකයන් 411 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. ඊයේ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව 8ක්. ජාතික බෝබන රෝග විද්‍යායතනයේ සිටි 3 දෙනෙකු, හෝමාගම රෝහලේ සිටි 2 දෙනෙකු, මිනුවන්ගොඩ රෝහලේ සිටි 2 දෙනෙකු සහ නාවික මහ රෝහලේ සිටි 1 අයෙකුයි මෙලෙස සුවය ලබා පිටව ගියේ. විදෙස් රටවල සිට පැමිණි පිරිස අතරින් වැඩිම සංඛ්‍යාවක් කොරෝනා රෝගීන් බවට හඳුනාගෙන තිබෙනවා. යනුව කුවේට් සිට පැමිණි 338 දෙනෙකු, ඩුබායි සිට පැමිණි 39 දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිට පැමිණි 34 දෙනෙකුද කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගත්තා. එමෙන්ම ඉන්දියාවේ සිට පැමිණි 6 දෙනෙකු, රුසියාවේ සිට පැමිණි 8 දෙනෙකු, මාලදිවයිනේ සිට පැමිණි 3 දෙනෙකු සහ සිංගප්පූරුවේ සහ මැලේසියාවේ සිට පැමිණි 2 දෙනෙකුද කොරෝනා රෝගීන් අතර වෙනවා. විදේශවල සිට පැමිණෙන පිරිස් හැකිනම් මෙම රටවලදී PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව මෙරටට පැමිණෙන ලෙසට නියුච අධ්‍යක්ෂ ජෙනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසනවා. කුවේට් සිට පැමිණි අය ඒ රටේදී ඇන්ටිබොඩි පරීක්ෂණයක් එහෙම නැත්නම් රැපිඩ් ටෙස්ට් එකකට යොමු වෙලා තියෙනවා. ඒතර ඒ ටෙස්ට් එක නෙගටිව් කියලා ඔවුන් සහතිකත් රැගෙන තියෙනවා. නමුත් ගුවන් තොටුපළේදීම රෝග ලක්ෂණ මතුවලා
අපිට ඒ අයට ප්‍රතිකාර කරන්න සඳහා යොමු කරන්න වුණා. ඒ වගේම පැමිණිලා දින කීපයකින් ඒ පැමිණි කණ්ඩායමේ 80%කට පමණත් රෝගය වැළඳී ඇති බවට අපිට සනාථ වුණා කරන ලද පරීක්ෂණ වලින්. ඒයින් අපිට සනාථ වෙනවා මේ රැපිඩ් ටෙස්ට් එහෙම නැත්නම් ඇන්ටිබොඩි පරීක්ෂණ මේ වගේ අවස්ථාවකදී සුදුසු වන්නේ නැහැ කියන එක මම දැන් තවදුරටත් තහවුරු වෙනවා. PCR පරීක්ෂණයක් තමයි සිදු කරගත යුත්තේ. ඒ වඩාත් සුදුසුයි මෙරටට පැමිණීමට පෙර සහතිකයක් ලබා ගන්නවා නම්. ඒ වගේම අපේ රටට පැමිණි අවස්ථාවේමත් PCR පරීක්ෂණයකට අපි සියලු දෙනාම ලක් කිරීමට මේ වන විට කටයුතු සලස්වලා තියෙනවා. අපි පාලනය කරගෙන තියෙනවා මේ තත්ත්වය මේ විදිහට අපිට පාලනය කරගත හැකි වුණොත් දෙවන රැල්ලක් ඇතිවන්නේ නැහැ. ඉන්දියාව බලා පිටත් යාමට අම්පාර සහ මඩකලපුව ප්‍රදේශවල රැඳී සිටි ඉන්දිය ජාතිකයන් කොළඹට පැමිණීම අදුදැස්සන සිදු කෙරුණා. මෙරට රැඳී සිටි ඉන්දිය ජාතිකයන් 700 දෙනෙකු රැගෙන යාම සඳහා ඉන්දිය නාවික හමුදාවට අයත් ජලශ්වා නෞකාව කොළඹ වරායට සෙන්තු වුණා. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සංචාරක සීමා පැනවීමත් සමග ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් මෙම ඉන්දිය ජාතිකයන්ට මව් රටට යාමට නොහැකි වුණා. මෙම නෞකාවේ ආ කිසිදු නාවික පුද්ගලයෙකු ගොඩබිමට ගෙන්වා ගැනීමට කටයුතු නොකළ බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. ජාත්‍යන්තර දෙසට අවධානය යොමු කරමින් අපි යන්නේ මුලින්ම අසල්වැසි ඉන්දියාවට. ඉන්දියාවේ ප්‍රධාන නගරවල හිරවිලා ඉන්න ජනතාවට ආයිමත් වතාවක් තමන්ගේ ගම්බිම් බලා යන්න අවශ්‍ය කරන ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමට ඉන්දිය රජය ඉන්දිය බලධාරීන් පියවර ගන්න ආකාරය ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. ඒත් එක්කම මේ COVID-19 වෛරසයේ අවධානම නිසා බකින්හැම් මාලිගයෙන් ඉවත් වෙලා වින්ස මාලිගාවේ පදිංචිට කියපු එලිසබත් මහරජින අශ්වයක පිටේ ගමන් කරන ඡායාරූපයක් විදේශ මාධ්‍යවල සිරස්තලයක් බවට පත් වෙලා තිබ්බා. අද දවසේදී ඒතරතුරුත් එක්ක අපි යමු ජාත්‍යන්තරයේ තොරතුරු විමසා බලන්න. දැන් ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමග පවත්නා සම්බන්ධ අත්හිටුවීම කිසිදු පාර්ශවයකට වාසිදායක නොවන බවයි විදේශ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. එය ඇමරිකාව තමන්ටම කරගන්නා හානියක් ලෙසයි ඔවුන් සඳහන් කරන්නේ. ලොව දහස් ගණනක් ජනතාව සෞඛ්‍ය ගැටලුවක් හේතුවෙන් අසීරු කාලයක් ගෙවන මේ මොහොතේ ඇමරිකාව මෙවැනි තීරණයක් ගැනීම අදාහගත නොහැකි කරුණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. මේ ආකාරයෙන් පටු දේශපාලනික අරමුණු ඉදිරියට ගෙන යාම දැඩි පිළිකුලින් යුතුව හෙළා දැකිය යුතු බවයි බොහෝ රාජ්‍ය නායකයන් නිවේදනය කරන්නේ. මේ අතර ඇමරිකාව තුළ පවත්නා උද්ඝෝෂණ හේතුවෙන් ශීක්‍රෙන් වෛරසය ව්‍යාප්ත විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මෙවන් විට ලෝපුරා 290,758 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 28,62,065. වෛරස් ආසාදනය හේතුවෙන් මරණ 374,335ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවන් රටවල් අතර හතරවන ස්ථානයේ පසු වන බ්‍රසීලෙන් ඊයේ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 480ක්. මෙ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් භාවිතයට තහනම් කර ඇති හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් මාත්‍රා මිලියන 2ක් බ්‍රසීලයට ලබා දීමට ඇමරිකාව කටයුතු කර තිබෙනවා. දකුණු කොරියාව තුළ කොරෝනා වෛරසය නැවතත් හිස ඔසවා ඇති බවයි සෞඛ්‍යංශ නිවේදනය කරන්නේ. සෝල් නගරය ආසන්නයේ ප්‍රදේශයකින් ආසාදිතයන් 30 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව බොහෝ වගේකින් ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවනවා. පසුගිය සතියේදී ගබඩා සංකීර්ණයක් පිහිටා ඇති ප්‍රදේශයකින් ආසාදිතයන් 112 දෙනෙකු වාර්තා වුණා. මෙතර එළඹෙන සතියේ සිට සියලු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් උතුරු කොරියාවේ පාසල් යළි විවෘත කරන බව ඒ රට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරනවා. පසුගිය අප්‍රේල් මාසයේදී පාසල් විවෘත කිරීමට නියමිත බවද ලබා දී තිබූ නිවාඩු යළි දීර්ඝ කෙරුණා. ඒ රටින් කොරෝනා ආසාදිතයන් හෝ මරණ පිළිබඳ මේ වනතෙක් දිල වාර්තා ලැබී නැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මෙක්සිකෝවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 10,000ට ආසන්න වනවා. ඒ රටින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 85,000 ඉක්මවා ඇති බවයි සෞඛ්‍යංශ නිවේදනය කරන්නේ. කෙසේ වුවද අද සිට වසා දැමීමේ නීති ලිහිල් කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. වෛරසය හේතුවෙන් චිලි රාජ්‍යයේ මියගිය ගණන 10,000 ඉක්මවා තිබෙනවා. ඒ රටින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 100,000ට ආසන්න වන අතර ඉන් 10,000කට වැඩි පිරිසක් අසාධ්‍ය තත්ත්වයේ පසු වන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. මේ වන විට ඒ රටින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ශීක්‍රෙන් ඉහළ යන බවක් පෙනෙන්නට තිබෙනවා. ලොව දීර්ඝතම කාලයක් වසා දැමීමට ලක්ව තිබූ පිලිපීනයේ මැනිලා අගනුවර අද සිට විවෘත කිරීමට බලධාරීන් පියවර ගනු ලැබුවා. මාර්තු මාසයේ මුල් භාගයේදී මැනිලා නුවර වසා දැමුණු අතර ඒ දින 76ක කාලයක් ක්‍රියාත්මක කෙරුණා.
කෙසේ වුවද කාය වර්ධන මධ්‍යස්ථාන සිනමා ශාලා හා රාත්‍රී සමාජ ශාලා විවෘත කිරීමට අවසර හිමිව නැහැ. බෙතර ආමිනියාවේ අක්‍රමාත්‍යවරයාට නව්‍ය කොරෝනා වෛරසයේ වැළඳී ඇති බව අද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඔහු කිසිදු රෝග ලක්ෂණ පෙන්눔 නොකරන අතර පවුලේ සියලු දෙනාට රෝගයේ වැළඳී ඇති බවටයි සැක පළ කෙරෙන්නේ. මිලියන 3ක පමණ පිරිසක් වාසය කරන ආමිනියාව වෛරසය පාලනය කිරීමට මෙතෙක් දැඩි පියවර ගෙන නැහැ. කොවිඩ් 19 දෙවන රැල්ලක් ගැන අපේ රටේ සෞඛ්‍ය අංශ මේ වෙනකොට අනුතුරු අඟවලා ඉවරයි. මේ රැල්ලට අපි ගහගෙන යනවද එහෙම නැත්නම් ශක්තිමත්ව මේකට මුහුණ දෙනවද කියන එක තීරණය වෙන්නේ අපි කටයුතු කරන ආකාරය අනුව තමයි. නීතිමය බාධාවක් නොමැතිනම් මීළඟ මැතිවරණ දිනයේ ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම සූදානම් බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. සෞඛ්‍ය උපදෙස් අනුව මිස මහමැතිවරණයේ කල් දැමීමට මැතිවරණ කොමිසමට කිසිදු අවශ්‍යතාවක් නැති බවයි ඒ මහතා අවධාරණය කරන්නේ. ඡන්ද විසීම ප්‍රවැත්වීමට සුදුසු දිනය පිළිබඳව නෛතික බාධාවක් අපට ඇති වුණේ නැත්නම් මැතිවරණ කොමිෂන් සභාව ඒ සඳහා වෙනත් දිනයක් නියම කරනවා ඇති. කොමිෂන් සභාව බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් වලට අනුකූලව හැකි වහාම ඡන්ද විමසීම පැවැත්වීමට. මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු අවශ්‍යතාවයක් නැහැ මෙව ඡන්ද විමසීම දිගින් දිගටම කල් තැබීම. අද ක්‍රමක්‍රමයෙන් රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. හැබැයි නව සාමාන්‍ය එවත් නිව් නෝමල් එහෙම නැත්නම් රීසනබල් නෝමල් කියන තත්ත්වයක් යටතේ අපේ සමාජය හැඩගැසෙන්න ඕනේ. මේ පාර්ලිමේන්තු මැතිවරණය නෙවෙයි එයින් පස්සේ පැවැත්වීමට යෝජිත පළාත් සභා ඡන්ද විමසීම පවා අප විශ්වාස කරනවා කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ තමයි අපිට තියන්න වෙන්නේ කියලා. අද පැවති මාධ්‍ය හමුවකදී මහින්ද දේශප්‍රිය මහතා මේ බව ප්‍රකාශ කළේ. තවදුරටත් අදහස් දක්වූ ඒ මහතා කියා සිටියේ මැතිවරණයට අදාළ සියලු කටයුතු සූදානම් කරමින් පවතින බවයි. තැපල් ඡන්ද අයදුම් පත් ක්‍රියාවලිය අවසන් කර තිබෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඇතුළත් වන බැවින් මෙවර මැතිවරණය සඳහා සම්බන්ධ වන නිලධාරීන් සංඛ්‍යාවේ යම් වැඩිවීමක් සිදු වනු ඇති. මෙවර මැතිවරණයට වැය වෙතැයි අපේක්ෂිත මුදල රුපියල් කෝටි 650 අතර වෙනවා. කොරෝනා ව්‍යසනයත් සමග එම මුදල වැඩි වුවද කිසිදු මුල්‍ය බාධාවක් නැති බවයි ඒ මහතා අවධාරණය කළේ. මෙතර විපක්ෂය සඳහන් කරන පරිදි මැතිවරණ පැවැත්වීම ගැන ආණ්ඩුවට කඩිකුලප්පුවක් නැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. මෙතර මැතිවරණය පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ද අද අදහස් පළ කළා. මැතිවරණ කොමිෂන් සභාවේ එක් සමාජිකයෙක් සම්පූර්ණ මනසින් හදවතින් අද පවතින රජයට විරුද්ධව කරන්න පුළුවන් සෑම දේවල් කිරීමට ඉදිරිපත් වෙලා තිබෙනවා. හැබැයි ඒ සම්බන්ධයෙන් समस्त कमीशन सभाट वगकीमक हा युतुकामक पेवरेनवा नीति दृष्टिकोणेन हा सदाचार ओनेम परिषदेक ओनेम कमीशन सभा कोमद क्रियात्मक वेन्ने තුන්දෙනෙක් ඉන්නවා නම් ඒ කොමිෂන් සභාවේ සමාජිකයන් අතර එකඟත්වයක් නැත්නම් විවිධ මත තිබෙනවා නම් එනම් බෞතරයේ මතය තමයි කොමිෂන් සභාවේ මතය වෙන්නේ. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු වන්නේ ඒ මැතිවරණයේ කාල සීමාවේ පළවෙනි දවසේ ඉඳලම අපේක්ෂකයන්ට ගේන්නට යන්න පුළුවන් ඡන්දදායකයන්ට තමන්ගේ ගෙදර රැස්වීමක් කරන්න පුළුවන් රජයේ සේවකයන්ට වියක්සකක් නොමැතිව ඒ සුවිශේෂ රාජකාරී කරන්නට පුළුවන් අවස්ථාවක් තත්ත්වයක් රටේ තිබෙනවා නම් පමණයි. ඒ නිසා අසීමිතව අනන්තව මැතිවරණයක් කල් දැමීම නෙමෙයි ජීවිත අනතුරකට පත්වීම වැළැක්වීම සඳහා පරිසරයක් ඇතිවන ආකාරයට අපි කටයුතු කළ යුතුයි. විපක්ෂය ඉතාම සූක්ෂමව මැතිවරණ මෙහෙවර නිලධාරීන්ට පවා මැතිවරණයක් නොපැවැත්වීමට අවශ්‍ය කරුණු සනාථ කරන්න උත්සාහ කරනවා. ඒ නිලධාරීන්ට මහා බලපෑමක් සිදු කරනවා. මේ රටේ මැතිවරණයක් තියන්න බැරි අවදානමක් තියෙනවා කියලා. ඉතින් මැතිවරණයක් නොතියා ඉන්න පුළුවන් සියලුම පරිසරය ඔය සමගි ජන බලවේගයත් එක්සත් ජාතික පක්ෂයත් එයාලගේ න්‍යායතර වරුන් හැටියට කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණත් දෙමළ ජාතික සන්ධානයත් අද ක්‍රියාත්මක කරමින් පවතිනවා. දැනට අලියාගෙන් ඉල්ලන කණ්ඩායමත් සමගි ජන බලවේගය යටතේ ඉදිරිපත් වෙන්න පුළුවන්. මැතිවරණයට ඉදිරිපත් වෙනවා අපි කණ්ඩායමක් හැටියට සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් ඉදිරිපත් වෙලා ඒ කටයුත්ත කරන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂේ නාමෝජනා බාර දීලා තිනවා සමගි ජන බලවේගය වෙනම නාමෝජනා බාර දීලා තිනවා. ඉතින් ඒකේ අර්බුදයක් නැහැ. අපි බලනවා එක්සත් ජාතික පක්ෂ ඔක්කොම අපි එකම කණ්ඩායමක්. හැබැයි ඉතින් පුංචි ප්‍රශ්නයක් නිසා අවසාන මොහොතේදී වෙන වෙනම වෙන් වෙන සිද්ධ වුණත් මම හිතනවා අනාගතයේ අප ඔක්කොම එකතු වෙයි.
විපක්ෂයේ උන්මත්තක ප්‍රකාශ තුල කියවෙන්නේ ආණ්ඩුවේ අපිට මැතිවරණ සම්බන්ධව කඩිකුලප්පුවක් තියෙනවා කියලා. චන්දපලට පැනලා චන්ද පෙට්ටිය උස්සපු, චන්දපලට පැනලා චන්දේ දාන්න ආපු මිනිස්සුන්ට වෙඩි තියපු, ඇතැම් පාර්ශවවලට වඩා ලංකාවේ මේ රටේ මිනිස්සුන්ගේ මැතිවරණ අයිතිය පිළිබඳව අපිට උනන්දුවක් තියෙනවා. අපි ඒක පිළිගන්නවා. මොකද අපි හැමදාම පෙනී සිටියේ මේ රටේ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. අද මේ රටේ විපක්ෂයේ මැතිවරණය සම්බන්ධයෙන් තමන්ගේ බය COVID-19 ව්‍යසනය ඇස්සේ හංගලා තමයි සමාජගත කරන්න උත්සාහ කරන්නේ. චන්ද කල්දාන එක මැතිවරණ සිටියම අකුලන එක මේ අයගේ දේශපාලන විනෝදාංශය බවට පත් වෙලා. පළාත් පාලන ඡන්දය අවුරුදු දෙකහ මාරක් විසිකලා දැම්මා. අද පළාත් සභා ආයතන ව්‍යුහය රටේ අතුරුදන් වෙලා. මේ හැම එකක් පිටිපස්සෙම තිබුණේ එදා ආණ්ඩුවේ හිටපු අද විපක්ෂයේ ඉන්න මේ එක්තරා සීමිත කණ්ඩායමකගේ මැතිවරණ විරෝධය. බෙලියත්තේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා 50ක විප්ලවයකදී ජනතාවට නායකත්වයේ දෙමින් ශ්‍රී ලාංකේය දේශපාලනයේ කිසිදා අමතක නොවන සිදුවීම් රැසක් සනිටුහන් කොට ඇත. මේ ඒ විප්ලවීය සටහනෙන් තවත් එක් පියවරක්. එක්දහස් නවසිය අසූ නවයේදී පාර්ලිමේන්තු ගමනේ දෙවන පියවර තිබ්බ බෙලියත්තේ මන්ත්‍රී නීතිඥ මහින්ද රාජපක්ෂට මුහුණ දෙන්න වුණේ සුළුපටු අභියෝගවලට නම් නෙවෙයි. ප්‍රේමදාස ආණ්ඩුවේ තිරිසං රාජ්‍ය ත්‍රස්තවාදයත් ජනතා විමුක්ති පෙරමුණේ ලේ පිපාසිත කරල්ලත් නිසා වැඩිම පීඩනයකට මුහුණ දුන්නේ දකුණේ කොල්ල කෙල්ලොයි. අන්නේ කොල්ල කෙල්ලෝ ගැන විතරක් නෙමෙයි රටේම තරුණ ජීවිත වෙනුවෙන් පෙනී ඉන්න කවුරුත්ම පෙරමුණ ගත්තේ නැති වෙලාවේ තමයි බෙලියත්තේ මන්ත්‍රීවරයා මුළු රටේම තරුණ තරුණියන් වෙනුවෙන් බය නැතුව පෙනී හිටියේ. ඒවා එහෙම වෙද්දී සිරිමා වූ මැතිනිය විපක්ෂයට නායකත්වය දුන්නත් විපක්ෂය කෙලින් කරලා දෙපයින් නැගිටලා ඉදිරියට අරන් යන්න කවුරුත්ම ඉදිරිපත් උනේ නැහැ. මොකද ප්‍රේමදාස යුගය කියන්නේ මේ රටේ අති භීෂණම රාජ්‍ය මර්ධනය තිබුණු කාලයයි. ඒ මොන භීෂණයේ තිබ්බත් මැද මුලනේ දඩබ්බරයාට ඒවා කිසිම ගාණක් උනේ නැහැ. අන්න ඒ නිසායි විපක්ෂයේ අති බහුතරයක්ම කර අරිද්දී මහින්ද රාජපක්ෂ කියන මේ විප්ලවකාරයා විපක්ෂයට විප්ලවීය නායකත්වය දෙන්න තීරණය කළේ. මොනම විදියකින්වත් ලේසි වැඩක් උනේ නැතත් ප්‍රේමදාස ආණ්ඩුවට දැනෙන වැඩක් කරන්න ඕන කියලා හිතපු රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩකට බහින්න පුළුවන් බයක් හැකක් නැති සමීපතමයන් කීප දෙනෙක් එක්ක එකතු වෙලා අලුත් වැඩකට අත තිබ්බා. අන්න ඒ විප්ලවීය වැඩේට පාද යාත්‍රාව කියලා නමකුත් තිබ්බා. ලේසි නෑ කොළඹ ඉඳලා කතරගමට යන්න පයින්ම. එහෙම කරේ කවුරුත්ම අහන්නේ නැති අවනඩුව කතරගම දෙයයන්ට හරි කියලා රටට යහපතක් කරන්න. පක්ෂයේම ලොකු ලොක්ක කිව්වේ මහින්ද ඔය ගමන මොරටු පාලමෙන් එහාට යන්නේ නැහැ කියලා. හැබැයි සුළු ගණනක් එක්ක කොළඹින් පටන් ගත්ත මහින්දගේ විප්ලවීය පාද යාත්‍රාව මොරටු පාලම පහු කරද්දිත් ජන ගඟක් වෙන ලකුණු තිබ්බා. හරියටම ඒක ඒ විදිහටම වුණා. මාතරින් කතරගම යද්දී ප්‍රේමදාසලාගේ ඇඟ හිරිවැටෙන්න මැටි. බලෙන් මත් වෙලා හිටපු ප්‍රේමදාසලාගේ ආණ්ඩුවේ උන්දලගේ කකුල් වෙවුලන තරමට මහින්දත් එක්ක පාද යාත්‍රාවෙ ගිය දහස් ගණන් ආණ්ඩු විරෝධීන්ගේ පාදයන් විතරක් නෙවෙයි මුළු ශරීරයම ශක්තිමත් වෙලා තිබුණේ UMP ආණ්ඩුව වටන්නම ඕන කියලා. පාද යාත්‍රාව බොරු ෂෝ එකක් නොකරගත් මැදමුලනේ විප්ලවවාදියා ඒක කරලා දැන් ඇති කියලා අනිත් පැත්ත බලාගත්තේ නැහැ. මේක හොඳටම මදි රටටම ඇහෙන්න ഘോഷාවක් කරන්න ඕන කියලා තමයි රටට විතරක් නෙවෙයි මුළු ලෝකයටමත් ඇහෙන්නත් ජනතාවගේ ප්‍රශ්න ගැන බිහිරන් වගේ හිටපු ආණ්ඩුවේ කන්වලට රිදෙන්නම ඇහෙන්නත් රටම එක්ක එකතු වෙලා ජන ഘോഷාවකුත් කළේ. දිරුවපත්තුවේ දඩබ්බරයාගේ මේ දේශපාලන දඩබ්බරකම නිසා හතර ගාතේ වැටිලා හිටපු විපක්ෂය දෙපයින් නැගිට්ටේ පුදුම ශක්තියකින්. හැම වෙලාවෙම දේශපාලනයේ දුර දැක්ක බෙලියත්තේ මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ප්‍රේමදාසගේ ආණ්ඩුවට තවත් දැනෙන්නම දෙයක් කරන්න ඕන කියලා තමයි රට වටකොට මිනිස් දම්වැලක් පටන් ගත්තේ. ඒකත් ඒ කාලේ ආණ්ඩුවට දැනෙන රිදෙන දෙයක්ම වුණා. හැබැයි විපක්ෂයේ නිල නොවන නායකයා වූ
නීතිඥ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා තමන් වගේම හයිය හත්තිය ඇති මන්ත්‍රී පිරිසකුත් එක්ක දිගින් දිගටම ආණ්ඩුව පෙරලන සටන කරගෙන ගියා. පාර්ලිමේන්තු සභාගර්භයේ උද්ඝෝෂණෙන් නැවතුණු නැති බෙලියත්තේ මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු ඉතිහාසයේ පළවෙනි වතාවට පාර්ලිමේන්තුවේ සභා සංකීර්ණයෙන් පිටතට ඇවිල්ලා වාඩි ගත්තේ රටට විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ අකටයුතුකම් ගැන මුළු ලෝකයටම පෙන්වන්නයි දැනෙන්නයි එක්කයි මේ විප්ලව කාර්යාගයේ දේශපාලන භාවිතාවේ දේශපාලන උපක්‍රම එකකට එකක් වෙනස් වුනේ හරියට මුහුදු රැල්ල වගේ එකක් ඉවර වෙනකොට තව එකක් විදිහටයි ඒකට මුහුණ දෙන්නත් ආණ්ඩුවට බැරි වෙන තරමට තමයි ඒ හැමදේම කළේ අන්න ඒ ජන කැරලිවල ප්‍රතිඵලය දකින්න හැකි වුනේ 1993 දකුණු පළාත් සභා ඡන්දයේදී මහින්ද රාජපක්ෂ නම් ගිරුවාපත්වෙන් ආ මේ තරුණ විප්ලවවාදියා ආණ්ඩු පෙරළන හැටි ආණ්ඩු ගන්න හැටි විපක්ෂයට කියලා දුන්නේ දකුණේ පළාත් සභා විප්ලවයෙන් 50ක විප්ලවයේ තවත් එක් සදාතනික සලකුණක් වෙච්ච දකුණේ පෙරළිය ගැන හෙට 50ක විප්ලවීය සටහනෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා රාජකීය ප්‍රදේශයේදී සිදු කළ බව කියන රිය අනතුර සම්බන්ධයෙන් සත්‍ය වසන් කිරීමේ චෝදනාවට වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා පොලිසියට උපදෙස් දී තිබෙනවා. මේ පිළිබඳ අදහස් දක්වන අතිරේක සොලිසිටර් ජෙනරාල් නිෂාරා ජයරත්න මිනවිය එවකට වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස සේවය කරන ලද දැනට සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවය කරන සුදත් අස්මඩල යන අය විසින් සිදු කරන ලද වැරදි නීති විරෝධී ක්‍රියා පිළිබඳව විමර්ශනයේදී අනාවරණය වී ඇත. මෙම සිද්ධියට අදාළ රියනතුර සිදු කරන ලද්දේ පාටලි චම්පික විසින් බවට ඇසින් දුටු සාක්ෂිකරුවන් දෙදෙනෙකු විසින් අනතුරෙන් සුළු මොහොතකට පසුව වැලිකඩ පොලිස් ස්ථානයට ප්‍රකාශ ලබා දෙන අවස්ථාවේදී අනතුර දුකලේ පාටලි චම්පික විසින් බව එකී ප්‍රකාශයේ සටහන් නොකරන ලෙසට සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල විසින් ස්ථානාධිපති රතවාහන පොලිස් පරීක්ෂක පෙරේරා වෙත උපදෙස් ලබා දී ඇති බවට විමර්ශනයේදී අනාවරණය විය. මේ අනුව මුල් අවස්ථාවේදීම රියානතුර සිදු කළ පුද්ගලයා වූ පාටලි චම්පික යන අය සම්බන්ධව තොරතුරු හරුණු සහ සාක්ෂි වසන් කිරීමට සහකාර පොලිස් අධිකාරී අස්මඩල ක්‍රියා කර ඇත. ඇසින්දුටු සාක්ෂිකරුවන් දෙදෙනා විසින් 2016/4/20 වන දින වැලිකඩ පොලිස් ස්ථානය වෙත නැවත ප්‍රකාශයක් ලබා දෙමින් රියනතුර සිදු කළේ පාටලි චම්පික විසින් බව පැහැදිලිවම සඳහන් කර තිබියදී සහකාර පොලිස් අධිකාරී අස්මඩල විසින් ඒ පිළිබඳ කිසිදු කරුණක් 2016/4/27 වන දින මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට ඔහු විසින් කරුණු දක්වන අවස්ථාවේදී ප්‍රකාශ කර නැත. ඒ අනුව සහකාර පොලිස් අධිකාරී අස්මඩල විසින් සිද්ධියට අදාළ සාක්ෂි සහ කරුණු උගත් මහේස්ත්‍රාත්වරයාගෙන් වසන් කිරීමට කටයුතු කර ඇති බවට අනාවරණය වී ඇත. මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට වෙඩි තැබීමේ සිද්ධියේ තවත් සැකකරුවෙකු අකුරැස්ස බලකාවල ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත්තා. පසුගියදා ගල්කිස්සේ පොලිස් වසමේ සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට නඳුනන පිරිසක් ස්වයංක්‍රීය ගිනි අවිවලින් වෙඩි තබා පලා ගියා. පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධ්‍යාංශ නිලධාරීන් කළ මෙහෙයුමේදී සිද්ධියට අදාළ සැකකරුවෙකු පානදුර එළුවිල ප්‍රදේශයේදී පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට ගත්තා. එම සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අකුරැස්ස බලකාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඔහු ලබන 6 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි අධිකරණය නියෝග කළේ. අදාළ සැකකරු රත්නාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර බිරිඳගේ නිවසේ සැඟව සිටියේදී ඔහු අත්අඩංගුවට ගැනුණේ. හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේකුණවර්ධන මහතා තමාව ඝාතනය කිරීම සඳහා පුත්කලයන් දෙදෙනෙකු නිවසට එවූ බව ඇවන්කාට් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ප්‍රකාශ කළා. දේශපාලන පලිගැනීම් පිළිබඳ සුවබැලීමේ ජනාධිපති කොමිස්ස මහමුවේ සාක්ෂි ලබා දෙමිනුයි නිශ්ශංක සේනාධිපති මහතා මෙම හෙළිදරව්ව සිදු කළේ. ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ සුවබැලීමේ ජනාධිපති කොමිස්ස මහමුවේ අද සාක්ෂි ලබා දුන්නේ දෙවන දිනයටයි.
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා ඉහළ තනතුරු අපේක්ෂාවෙන් තමාව ඝාතනය කිරීමට උත්සාහ දරුව බවයි නිශ්ශංක සේනාධිපති මහතා ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් CCTV දර්ශන සමග මිරිහාන පොලිසියට පැමිණිලි ලක් කළද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවද ඔහු ප්‍රකාශ කළා. ඒ හේතුවෙන් පසුගිය පෙබරවාරි 13 වනදා පොලිස් ප්‍රතිපරය වෙත ලිපියක් මගින් පැමිණිලි කළ බවද නිශ්ශංක සේනාධිපති මහතා ප්‍රකාශ කළා. එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මුදල් ලබා දුන් බවට පිළිගන්නේ නම් තමන්ගේ සියලු නඩු කටයුතු අවසන් කරන බවට අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවේ නිර්ධාරයක තමන්ට බලපෑම් කළ බවද නිශ්ශංක සේනාධිපති මහතා ප්‍රකාශ කළා. 2015 වසරේ ජනවාරි 18 වනදා MB මහනුවර නෞකාව අතරංගොඩ ගන්න අවස්ථාවේ නාවික හමුදා නිර්ධාරින් සහ රත්නලංකා ආරක්ෂක නිර්ධාරින් නෞකාවේ සිටි බවද ඔහු කොමිසම හමුවේ කියා සිටියා. වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් නිශ්ශංක සේනාධිපති මහතා ප්‍රකාශ කළේ යහපාලන රජය පත් කළ රත්නලංකා ආරක්ෂක සමාගමේ සභාපති වික්ටර් සමරවීර මහතා තමාට කතා කර නිශ්ශංක මට සමා වෙන්න මේක නීති විරෝධී වැඩක් දේශපාලන පරිගැනීමක් මට කළ හැකි දෙයක් නැහැ සමා වෙන්න යනුවෙන් ප්‍රකාශ කළ බවයි දේශපාලඥයකින් හතර දෙනා සරත් වොන්සේකා මහත්මයා රාජිත මහත්මයා පාටලි චම්පිකරණවක මහත්මයා අනුර කුමාර දිසානායක සහ අර්ජුන රන්තුංග කොතරම් බලපෑමක් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් CIDK නිලධාරීන්ටත් අලසා දූෂණ කමිෂන් සභාවේ නිලධාරීන්ටත් රජයේ රස පරීක්ෂකවරයාටත් විශේෂයෙන්ම හිටපු නීතිපති ගරු යන්ජන් දිරමත් කරපු දැඩි බලපෑම් සත්‍ය ඉදිරිපත් කිරීමෙන් ඔවුන් අත්අඩංගුවට ගන්න බව ඔවුන් ප්‍රකාශ කිරීම නිසා එම වෙලාවේ මෙම පරීක්ෂණ පවත්වන රාජ්‍ය අතන බීතීර පත් වෙලා ඔවුන්ට කළ හැකි දෙයක් නොමැති නිසා ඔවුන් මෙම කාර්යය සත්‍ය වසන් කිරීමෙන් ඉදිරියට කරගෙන යුණා डेंगू मर्दन क्रियावलियत जनपति हा अगमति मेदिहत्व सिटिनवा डेंगू मर्दनेट वहाम सूदानम वन्नै जनाधिपतितुमा सह अगमतितुमा आंडु कारवरुंट सह पलात पालन प्रधानींटत सौख्य बलधारींटत उपदेस लबा दुन्ना ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී ඩෙංගු මර්ධන ජනාධිපති කාර්යසාධක බලකාය සමග එම සාකච්ඡාව පැවැත්ුණා. ඉදිරි සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ පළමු කාර්තුව තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අඩු වී තිබෙනවා. නොවැම්බර් සිට ක්‍රමවත්ව කසල බැහැර කිරීම සහ ඇඳිරි නීති කාල සීමාවෙදී ජනතාව ගෙවතු පවිත්‍රව තබා ගැනීම ඊට හේතුවයි. පළාත් අතර සංචරණයේ සීමා වීමද තවත් සාධකයක්. පාසල්, රෝහල්, රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන සහ ඉදිකිරීම් වැඩබිම් කෙරෙහි වැඩි අවධානය යොමු කර පවිත්‍රතා කටයුතු සිදු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණා. සෞඛ්‍ය අංශ සහ පළාත් පාලන ආයතන එක්ව ස්ථාන අධීක්ෂණය පරිසර පොලිස් ඒකකවලට පැවරෙනවා. डेंगु व्याप्तिये वेडिवन आकारेन क्रियाकरण पिरिस्वलट एरिहिव नीतिय दैडिव क्रियात्मक क्रीमटद मेहदी उपदेसला बादुन्ना डेंगु रोगियकु वार्तावु वहाम ए संभांदेन अदाल सौख्य अंश दनुवत्ती नुपमाव दुमायने कुट पवित्र कलियुतुई डेंगु मर्दने पिलिबंद माध्य उससे जनताव दनुवत क्रीम केरिहिद मेहदी अवधाने यमु केरुना सतियकट वराक आंडुकार वरुं सह पलात पालन प्रधानीन एक्वी सौख्य कमिटु सलसुम पसु इपरमट लक् कलियुतुई सार्थकव डेंगु मर्दने कर रटवल अद्दकीम आदर्शयट गन्ना लेस जनाधिपतितुमा සහ අගමැතිවරයා මෙහිදී නිර්ධාරයෙන්ට උපදෙස් ලබා දුන්නා. පරිසර පොලිසිය මං හිතන්නේ මෙට වඩා ක්‍රියාත්මක වෙන්න ඕන. මොකද ඒගොල්ලෝ ගිහිලා තමයි PHI ලත් එක්ක ගොඩක් නීතිමය කටයුතු කරේ. එතකොට ඒගොල්ලෝ ගොඩක් ඒවයි ඒක නිසා ක්‍රියාත්මක වුණා. විශේෂයෙන්ම බලන්න ඕන කවුද මේ 15 මට්ටමින් ගිහිලා මේ ගෙවල් වලට ගිහිලා බලන්නේ කවුද කියන එක තමයි වැදගත් වෙන්නේ. ඇත්තටම සර කුණු එකතු කිරීම යම් කිසි විදියකට ආවේ පරිසර පොලිසිය අන්දා. ඒගොල්ලෝ උදේ පහට ගිහිල්ලා බලනවා කොන්ට්‍රැක්ට් එක දීලා තියෙනවා නම් ඒ පාරට 25ක් ඉන්න ඕන. विशेष अवधान යහපාලන රජයේ යටතේ මහ බැංකු අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍ර මහතා බෙරටට ගෙන්වා ගැනීමට අදාළ ලිපි ලේඛනවලට තමන් අත්සන් 21,000ක් තිබූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපති දුරකාලය තුල පත්කල කොමිෂන් සභා සම්බන්ධයෙන් පළවෙනි මාධ්‍ය වාර්තා පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. කොමිෂන් සභා පහත් පත් කළා පාස්කු ප්‍රහාරය ඇරෙන්න අනික් කොමිෂන් සභා සියල්ලේම
වාර්තා අදාළ අංශවලට නීත්‍යානුකූලව බාර දීලා තිබෙනවා. එවකට මගේ අගමැතිවරයාට මම කැමති වුණේ නෑ අර්ජුන මහේන්ද්‍ර මහබැංකු අධිපති විදියට පත් කරන්න. නමුත් අපි ආණ්ඩුව ඇවිල්ලා සති දෙකයි අර්බුදයක් හදා ගැනීම අවශ්‍ය නැති නිසා අකමැත්තෙන් වුණත් අර්ජුන මහේන්ද්‍ර මම පත් කළා අගමැතිවරයාගේ ඉල්ලීමට. අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන ගේම සඳහා ලිපිලේඛන සියල්ල ගනුදෙනු කෙරුවා. අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට බාර දෙන්න කියලා මම සිංගප්පූරු අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරා. නීතිපති දෙපාර්තමේන්තුව සකස් කරපු ලිපිලේඛන අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මට ඒ ලිපි ගොනු වල අත්සන් කරන්න සිද්ධ වුණා. මේක කෙනෙක් විශ්වාස කරයිද දන්නේ නැහැ. අත්සන් 21000ක් මට ගහන්න වුණා මගේ අතින්. සීල් එක පිළිගන්නේ නැහැ කිව්වා. මගේ මේ ඇඟිලි 3 වෙනි දවසේ දියපට් ඇවිල්ලා පෑනට. ඒ විදිහේ වැඩ කොටසක් මම කළා. එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියා කරන්නේ ආණ්ඩුවේ න්‍යායපත්‍රයකට බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා. එහෙත් තම පක්ෂය ක්‍රියා කරන ආකාරය පිළිබඳ ගැටලු ඇත්නම් අධිකරණයට යන්නේයි එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගයෙන් ඉල්ලා සිටිනවා. අර සිරිකොතේ ඉන්න සුරුතල කල්ලිය අද පොහොට්ටුවේ සාකා සමිතියක් බවට පත් වෙනවා. අද ආණ්ඩුවට ප්‍රහාර එල්ල කිරීම පැත්තකට තියලා ආණ්ඩුවත් එක්ක ඩීල් දාගෙන ආණ්ඩුවත් එක්ක ආණ්ඩු කරන්න ඇඳුම් මහනවා. රනිල් රවි අකිල සුළුතර කල්ලිය අනේ ආණ්ඩුව නාවන්න ආණ්ඩුවල තියෙන විරෝධය වෙන පැති වලට ගෙනියන්න සජිත් ප්‍රේමදාස මහත්තයාතුළු අපේ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරන්න කටයුතු කරනවා. ආණ්ඩුවත් සුළුතර කල්ලියත් අතර තියෙන ඩීල් එක බොහොම හොඳට පැහැදිලියි. ජනාධිපතිවරණයට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ හැදුවේ රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයා වෙන්න පුළුවන් කියලා හිතලා. එලෙස ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායකත්වයේ සභාපතිවරයා විසින් බාර ගැනීම සහ ඒ පිළිබඳව ගත්ත තීරණ තීන්දු පක්ෂයේ කුටි අධිකාරී මණ්ඩලයේ එකගත්වයේ ඇතුළත කළේ. එහෙම කිසිම අනුමැතියක් අරගෙන නැහැ. එහෙමනම් විනය පරීක්ෂණය කරන්න ඕන කාටද? අපි හිතන්නේ ඒක ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ ආණ්ඩුවේ ඕනෑකමට අනුව හැසිරෙන රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායම සමගි යන බලවේගය දුර්වල කරන්න මේ වගේ ව්‍යායාමයන් යෙදුනට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ ශක්තිය පෙන්වලා ජනතාව සමග නැගී සිටින්නට සමගි බලවේගයේ සූදානම් කියන කාරණය මම විශේෂයෙන්ම මේ මොහොතේ මතක් කරන්න කැමතියි. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ওই කරුණු කාරණා කියවුණා. ඒක පිළිගන්න. නමුත් එතනදී මේ එක්සත් ජාතික පක්ෂේ නැති සන්ධානය පිහිටවන්න නෙමෙයි. එක්සත් ජාතික පක්ෂෙත් ඉන්න සන්ධානය පිහිටවන්න තමයි ඒ අදහස් පළ වුණේ. මේ එක පක්ෂයක ඉඳගෙන තව පක්ෂයකින් ගිහින් ඡන්දය ඉල්ලන්න පුළුවන් තත්වයක් නැහෙනි. ඉබේම අහුසි වෙනවා ඒගොල්ලන්ගේ සමාජිකත්වේ. ඉතින් ඒගොල්ලෝ හිතනවා නම් ඒගොල්ලොන්ට මෙහෙම ඒක නීත්‍යානුකූල නැහැ කියලා උසාවිය තියෙනවා. යන්නේ කියන උසාවිය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රජා සවි බල ගැන්වීම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය දුරේ දියුරුම් තුන්නා. ප්‍රජා සවි බල ගැන්වීම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා දියුරුම් දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා ඉදිරියේ. ඒ ජනාධිපති කාර්යාලයේදී අරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ අමාත්‍ය දුරේ අග්‍රාමාත්‍යවරයා මෙලෙස දියුරුම් දුන්නේ. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. යලි තමයිමු රාත්‍රී 9:30ට.